සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සදැහැවතුනේ ලෝපුරා ධර්ම සම්නිවේදනයේ යෙදෙන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දිනකම ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එක් දායකත්ව සද්ධර්ම දේශනාවක් මෙලෙසින් ඔබ වෙනුවෙන් ලෝපුරා සම්නිවේදනය කරන මොහොත. සදැහැවතුනේ දේශනාව පැවැත්වීම සඳහා සුපුරුදු පරිදි මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහාවිහාරය මරදන්කල්ල කරුණාගල චිත්තවිවේකාරාමය යන උභය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් නමස්කාර පූරකව සාදුනාදනංවා පිළිගනිබෝ. සාධු සාධු සාධු. සදැහැවතුනේ මේ උතුම් සද්ධර්ම දේශනාව ධර්මදානයක් ලෙසින් බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ ලෝපුරා සම්නිවේදනය කරන්නට තම සදැහැති පුණ්‍යවන්ත දායකත්වය ගැන කටයුතු කරනවා එස්.බී. මනම්පේරි මෞතුමිය සහ අරේෂා මනන්පේරි දියණිය ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, බෞද්ධ මාත්‍රිචාලය හරහා විකාශනය වන සසරෙන් නිවනට යන මාතෘකාව යටතේ විසුද්ධි මාර්ගය පිළිබඳව දේශනා කරන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවකට දායකත්වය අරගෙන ඒ කටයුතු කරලා බලාපොරොත්තු වෙන අරමුණු කීපයක් ඉෂ්ට කර ගන්නට ඒ පිළිබඳව මේ නිවදක මහත්මයා සඳහන් කරා. එතින් අරමුණු ඉටු කර ගන්න අවශ්‍ය කරන්නේ පින්කම්. පින්කම් තුල තමන්ගේ අපේක්ෂා බලාපොරොත්තු අරමුණු ඉටු කර ගන්න පුළුවන්. ධර්මය ශ්‍රවණය කරන්නේ තමන් විතරක් නෙමෙයි, ලංකාවාසී සියලු දෙනාටම ශ්‍රවණය කරන්ට ඉඩකඩ සලසලා දුන්නා විතරක් නෙමෙයි, ලෝකවාසී සියලු දෙනාටත් ඒ ධර්මය ශ්‍රවණය කරන්ට ඉඩකඩ සලසලා දීලා ධර්ම දානමය පින්කමක්. ශ්‍රේෂ්ඨතම පින්කම හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළ ඒ ධර්ම දානමය පින්කම සිදු කරනවා. අපි මේ ධර්ම දේශනා මාලාවේ මීට කලින් දේශනා කරපු ධර්මයන් ඔය ශ්‍රවණය කරන්ට ඇති. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයට අයිති කොටසත් සමාධියට අයිති කොටසත් අපි පසුගිය ධර්ම දේශනා තුළ දේශනා කළා. ආර්ය කියන්නේ උතුම්. අෂ්ට කිව්වේ අටට. අංග ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වේ ඒ මාවත හෙවත් පිළිවෙත හෙවත් පාර. ඒ තමයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් යනවා නම් නිවැරදිම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ සීල කොටස සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ කරුණු පිළිබඳව පසුගිය ධර්ම දේශනා තුළ අපි පැහැදිලි කරා. ඒ වගේම සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒ සමාධි ස්කන්ධයට අයිති ඒ ධර්ම කොටස් අපි පෙර ධර්ම දේශනා තුළ පැහැදිලි කරා.
දැන් අපි පැහැදිලි කරන්නේ ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක ඇතුළත් ප්‍රඥාව පිළිබඳව. ඒ ප්‍රඥාව ආරම්භ වෙන්නේ දිට්ඨි විසුද්ධිය ඉඳලා. සීල සමාධි ප්‍රඥා පියවර තුනයි. මේ පියවර තුන යම් කිසි කෙනෙක් නිවැරදිව අනුගමනය කළොත් එයා ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි පෙර භවවලත් මේ විදිහට උත්සාහවන්ත වුණා. උත්සාහ කෙරුවා. මහන්සි ගත්තා. වෙර වැඩුවා. නමුත් අපට මේ ප්‍රඥා කියන ස්කන්ධය අපට හරියාකාරවම සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒ බැරි වෙච්ච එකේ ප්‍රතිඵලයක් හැටියට ඒ පෙර සංසාරේ කරපු පුණ්‍ය ශක්තියන් වල ප්‍රතිඵලයක් හැටියට manuss ලෝකෙට ආවා. ඒ ප්‍රඥා ස්කන්ධය මේ ලබාගත් manussාත්ම භවය තුල සම්පූර්ණ කළොත් අපට ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ නිවැරදිව දේශනා කරපු මග අනුගමනය කරලා ඒ උතුම් වූ සැනසිල්ල විමුක්තිය නිවන අවබෝධ කරගන්නට පුළුවන්. දික්ටි කියන්නේ දකිනවා. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව දකිනවා. ඒ දර්ශනය දික්ටි විසුද්ධියේ මෙන්න මේ ආකාරයෙන් අපි පටන් ගන්නට ඕනේ. අපි අහලා තියෙනවා අවිද්‍යාව කියලා වචනයක්. අවිද්‍යාව කියන්නේ නොතේරෙනකම, නොදන්නාකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනවබෝධය. මේකට කියනවා විද්‍යාව. තවත් පැත්තකින් අවිද්‍යාව විස්තර කරනවා දුක්ඛේ අඥානං. දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. ඒ සියලු දුක් ඇති කරන හේතුව දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධේ අඥානං. ඒ හේතුව අයින් කළොත් ඒ ඵල නිරෝධයක් සියලු දුක් අවසන් වෙලා අවසන් කරලා ලබන සැනසිල්ල ඒ පිළිබඳව දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාඥානං. ඒ උතුම් වූ නිවන අවබෝධ කරන මඟ පිළිවෙත දන්නේ නැහැ. පුබ්බන්තේ අඥානං. පෙර භවය දන්නේ. අපරන්තේ අඥානං. අනාගත භවය දන්නේ. පුබ්බන්තේ අපරන්තේ අඥානං. අතීත භවය දන්නෙත් නැහැ. අනාගත භවය යන දෙකම දන්නේ. පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. පටිච්ච සමුප්පාද ධර්මය දන්නෙත් නැහැ. අවිද්‍යාව. ආයි නැවත තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ඥානං. දුක දන්නො. දුක්ඛ සමුදයේ ඥානං. ඒ සියලු දුක් ඇති කරන හේතුව දන්නවා. දුක්ඛ නිරෝධේ ඥානං. ඒ හේතු අයින් කරලා ඒ සියලු දුක් නැති වෙන, ඒ ස්වභාවය නැති කරලා ලබන උතුම් වූ නිරෝධය නිවන දන්නවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං. ඒකට යන පිළිවෙත, ඒ නිර්වාණය අවබෝධ කරන පිළිවෙත මාර්ගය දන්නවා. පුබ්බන්තේ ඥානං. පෙර භවය දන්නවා. අපරන්තේ ඥානං. අනාගත භවය දන්නවා. පුබ්බන්තේ අපරන්තේ ඥානං. අතීත භවයත් අනාගත භවයත් යන දෙකම දන්නවා. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං. පටිච්ච සමුප්පාද ධර්මයක් දන්නවා. විද්‍යා. මෙන්න විද්‍යාව හා අවිද්‍යාව. ආයෙත් තවත් තියෙනවා. අවිද්‍යාව තුළ ඉන්නවා මෙන්න මේ ටික දන්නේ නැත්තම්. මේ ස්කන්ධයන්ගේ තියෙනවා හැංගිච්ඡාර්ථයක්. ස්කන්ධ කියන්නේ ගොඩවල්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. ඒ ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථයක් තියෙනවා. ඒක දන්නේ. ආයතනයන්ගේ ආයතන අර්ථයක් තියෙනවා. ආයතන
අධ්‍යාත්මික හයක් බාහිර හයක් තියෙනවා. ඇස චක්කායතන, කන සෝතායතන, නාසය ගානායතන, දිව චිව්වායතන, ශරීරය කායායතන, මනස මනායතන, ආයතන හයක් තියෙනවා. බාහිර හයක් තියෙනවා. රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. ආයතනයන්ගේ ආයතන අර්ථයක් තියෙනවා. ඒක නිවැරදි තේරුමක් තියෙනවා. මම මේවා එකින් එක එකින් එක එකින් එක පැහැදිලි කරනවා. හොඳට අහන්න. තේරුම් ගන්න පුළුවන්. සුදුසු මනසක් ඔයත් සතුව තියෙනවා. ආයතනයන්ගේ ආයතන අර්ථය දන්නේ. ඒ වගේම ධාතුන්ගේ නිස්සත්ව නිචීව ස්වභාවය දන්නේ. ධාතු 18ක් තියෙනවා. චක්කු ධාතු කිව්වේ ඇසට. ගෝචර වෙන්නේ රූප, ඒකට කිව්වා රූප ධාතු. දෙක නිසා හැදෙනවා සිතක්, ඒකට කිව්වා චක්කු විඤ්ඤාණ ධාතු. තුනයි. සෝත ධාතු කන, ශබ්ද ධාතු කනත් එක්ක සම්බන්ධ වෙනදී. ඒ ශබ්දයක් කනත් නිසා හැදෙන සිත සෝත විඤ්ඤාණ ධාතු. ගාන ධාතු නාසය. ගෝචර වෙන්නේ ගන්ධ සුවඳ, ගන්ධ ධාතු. ඒ දෙක නිසා හැදෙන සිත ගාන විඤ්ඤාණ ධාතු. කාය ධාතු ශරීරය, පොට්ටබ්බ ධාතු සීත උෂ්ණ දෙක, පහස. ඒ දෙක නිසා හැදෙන සිත කාය විඤ්ඤාණ ධාතු. මනෝ ධාතු මනස, විඥානය, සිත. ධම්ම ධාතු බාහිර අරමුණු, නාම රූප දෙක. ඒ දෙක නිසා හැදෙන සිත මනෝ විඥාන ධාතු. එතකොට ඉන්ද්‍රියන් 6යි, එකක 3යි, 6 වරක් 3 18යි. මේ ධාතුන්ගේ නිස්සත්ව සත්‍යයක් නේ, ජීවයක් නේ, මම කියලා කෙනෙක් නේ. ඒ නිස්සත්ව නිචීව ස්වභාවය දන්නේ. ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දන්නේ. ඉන්ද්‍රයන් 22ක් තියෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. 5යි 4යි 9යි. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. සුඛ, සෝමනස්ස, දුක්ඛ, දෝමනස්ස, උපේක්ඛා. 9යි 5යි 14යි 5යි 19යි. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. ආයේ තව තුනක් තියෙනවා. හැබැයි ඒ ඉන්ද්‍රියන් තුන පහළ වෙන්නේ මාර්ගඵලවලදී. මාර්ගඵල දන්නවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත්. ඒ මාර්ගඵලවලදී පහළ වෙන ඉන්ද්‍රියන් තුනක් එක පස්සේ විස්තර කරනවා. ඒ ඉන්ද්‍රියන් 22ක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන්ගේ අධිපති නායකත්වය, අධිපති කියන්නේ නායකත්වය දන්නේ. ඒ වගේම ලෝකේ පරම සත්‍ය හතරක් තියෙනවා. ඒ සත්‍ය හතරේ අවිපරිත, ඉවත් නොවෙනස් වන ස්වභාවයක් තියෙනවා. ඒක දන්නේ. ඒ තමයි දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍ය. මේ සත්‍ය හතරේ නොවෙනස් බව දන්නේ අවිද්‍යාව. ආයත් තියෙනවා සම්මුතිය කියලා එකක් තියෙනවා. වාඩි වෙලා ඉන්නේ සම්මුතියක්. බනහන්නේ සම්මුතිය. එවත් ප්‍රඥප්ති. පනවගත්ත දෙයක්. නැති දෙයක් ඇති දෙයක් හැටියට පනවගත්තා අපි. ඒකට කියනවා සම්මුති. එවත් ප්‍රඥප්ති. ඒ ප්‍රඥප්ති තුල පහසෙන් සිත පවතිනවා. ඒ කියන්නේ සත්පුජ්‍යල සංඥාව තුල පහසෙන් සිත පවතිනවා අවිද්‍යාව.
මෙන්න අවිද්‍යාව. තේරෙනවද කියපේක? අවිද්‍යාව කියන එක තිස්සේ පුළුල්. එහෙනම් ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථය දන්නවා. ආයතනයන්ගේ ආයතන අර්ථය දන්නවා. ඒ ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව ස්වභාවයන් දන්නවා. ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දන්නවා. ඒ චතුරාර්ය සත්‍ය නොවෙනස් වන සත්‍ය හතරක් හැටියට දන්නවා. ඒ වගේම සම්මුති හේවත් ප්‍රඥප්තිය තුළ පහසෙන් සිත පවත්වන්නේ පරමාර්ථ ධර්මයන් කෙරේ පහසෙන් සිත පවත්වන විද්‍යා අනවිද්‍යා. දැන් අපි කොහෙද ඉන්නේ කියලා නුවණින් හිතන්න. අපි ඉන්නේ තාම අවිද්‍යාවේ. එහෙනම් දිට්ඨි විසුද්ධියේදී, දිට්ඨි විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වා ඔය අවිද්‍යාව ක්‍රමක්‍රමයෙන් නැති කරනවා. දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරලා කාංකා විතරණ විසුද්ධියට යනවා. කාංකා විතරණ විසුද්ධි සම්පූර්ණ කරලා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට යනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරලා ඥාන දර්ශන විසුද්ධියට යනවා. එතන ඉවරයි. එතනින් අවසන්. කලයුත්ත කරලා ඉවරයි. සියල්ල අවසන්. ඒ සසර ප්‍රවෘත්තිය, සංසාර බැඳීම නිදහස්. එතනින් එහාට බයක් නැහැ. එතනින් මෙහා ඉන්න සියලුම දෙනා බය වෙනවා. එයි තෘෂ්ණාව මූලික කරගෙන හදාගත් පංචස්කන්ධයක් අපි සතුව තියෙන්නේ. තෘෂ්ණාව මූලික කරගෙන හදාගත් පංචස්කන්ධයක්. තණ්හාය ඡායති සෝකෝ. තණ්හාව සෝකයට මුලයි. තණ්හාය ඡායති භය. භයට මුලයි තණ්හා. තණ්හාය විපමුත්තස්ස. යමෙකුට තෘෂ්ණාව නැද්ද? නත්ති සෝකෝ. සෝකයක් නේ. කුතෝ භය. භයකුත් නේ. දැන් ලෝකේ තියෙන වෛරස් එකක් කොරෝනා. ලෝකේ පුරා සීග්‍රෙන් පැතිරෙනවා. බය වෙලා ඉන්නවා. හඳේ ඇවිදින වගේ ඇඳුම් ඇඳගෙන යන්නේ. මාස්ක් දාගෙන පාරේ යනවා. ඇයි මේ ස්කන්ධ පංචකේ ආරක්ෂා කරගන්න? ඇයි? මේකට තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව තියෙන තාක් කල් මේක රකින්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ. එහෙනම් රහතන් වහන්සේ නමකට ඔය ඇඳුම් කට්ටලිය දුන්නොත් ඔබ වහන්සේන්ට එපා ඔය ස්පිරිතාලේට මේ වගේ වෛරස් එකක් පැතිරෙනවා හැමතැනම. ඔබ වහන්සේන්ට එපා මේ ඇඳුම ඇඳගෙන යන්න කිව්වොත් රහතන් වහන්සේ ඔක අඳිනවද? අඳින්නේ. එයි. ජීවිත අපේක්ෂාව අතහැරලා ඉවරයි. සියල්ල අතහැරලා ඉවරයි. සියල්ලෙන් මිදිලා ඉවරයි. අපි සියල්ල අල්ලගෙන ඉන්නවා. හොයන්නේ මිදීම. අල්ලගෙන මිදීම හොයනවා. නෑ. අතහරින්ට මිදෙනවා. හැබැයි නිකම් මිදෙන්නේ. අවබෝධය තුල අතහැරෙනවා. අතහරින්ට බණ කියනවා. බෞද්ධ දර්ශනය තුල අතහරින්ට කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතහරින්ට කොච්චර කිව්වත් අතහරින්නේ. මේ ධර්මය අවබෝධ වෙනවද? යම් ආකාරයකට ඉබේම අතහැරෙනවා. ඒ නිසා තමයි බණ අහන්න කියන්නේ. ඒ නිසා තමයි අහන බණ තේරුම් ගන්නට කියන්නේ. තේරුම් ගත්ත බණ අවබෝධ කරන්නට කියන්නේ. අන්‍යයට ඉබේම අතහැරිලා යම සංසාරයෙන් මිදලා ඒ චිත්ත විවේකය ලබනවා. ඒ චිත්ත විවේකය ආය කවම කවදාවත් වෙනස් වෙන්නේ නොවෙනස්. ඒකට ලස්සන වචනයක් කියනවා. නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි ලෝකයේ ඉහළම සැප. එතනින් මෙහා තියෙන සියලුම දේවල් ලෞකිකයි. එහෙනම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ඒ දහම තුල තියෙන්නේ නාම රූප දෙකක්. ලෝකයම නිර්මාණය වෙලා තියෙන, සකස් වෙලා තියෙන ওই දෙකෙන් අපි හිතනවා මේක ශාලාවක්, මේක මල් වාසිකක්, මේක බුලත් තෙප්පුවක්,
මේක බුද්ධ ප්‍රතිමාවක්, මේක මල්වට්ටියක්, මේක විදුලි බුබුලු අපි හිතනවා. මේ සියල්ල සම්මුති. ඒවත් ප්‍රඥප්ති. පනවගත්ත දේවල්. මේ සියල්ලම නිර්මාණය කළ අපට නොපෙනෙන බලවේග හතරකින්. ඒ බලවේග හතරට, ඒ ශක්තියන් හතරට කියනවා සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. බුදුරජාණන් වහන්සේ මේ යථා ස්වභාවය තේරුම් ගන්න අවබෝධ කරන්ට මෙන්න මේ ආකාරයට දේශනා කළා. අපි සෑම කෙනෙක්ම මම කියන අකුරු දෙක තුල හිර වෙලා ඉන්නවා. මම කියන අකුරු දෙක තුල. ওই මමත්වයෙන් තාම මිදුනේ නෑ. මම කියන අකුරු දෙකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය. නාමයයි රූපයයිකට එකතු කළා තමයි මම කිව්වේ. ඒ කියන්නේ සිත හා සිතුවිලි හා ශරීරය. දෙක එකට එකතු කළානේ මම කිව්වේ. නේද? සිත අයින් වුණාම ඒකට මම කියන්නේ, ඒකට කියන්නේ දේහය කියලා. ශරීරයෙන් සිත බැහැර වුණාම ඒකට කියන්නේ දේහය. ඒකට මම කියන්නේ. ඒකට පුච්චලයාගේ නම කියන්නේත් නේ. දේහය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ওই මමත්වයෙන් විඳින්ට. එහෙම නැත්නම් මේ මම කියන ස්වභාවය ඒකෙන් ගැලවෙන්න ලස්සන දේශනාවක් කරනවා. අපි නාමය මම කියලා අරන් තිනවා. ඒ කියන්නේ සිතහා සිතුවිලි මම කියලා අරන් තිනවා. ඒකෙන් මිදෙන්න දේශනා කරපු දේශනාව තමයි ස්කන්ධ දේශනාව. ස්කන්ධ කිව්වේ ගොඩවල් පහක් තියෙනවා. ඒකෙන් හතරක්මයි ති නාමයට. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. වේදනා කියන්නේ සිතහා සිතත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. සංඥා කියන්නේ සිතහා සිතුවිලිත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. සංස්කාර කියන්නේ සිතහා සිතුවිලිත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. විඥානය කියන්නේ සිතහා සිතුවිලිත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. හතරකට බෙදලා පෙන්නනවා. එතකොට සිතහා සිතුවිලි මම කිව්වොත් වැරදි. ඇයි? හතරකට බෙදලා පෙන්නනවා. මම කියන්නේ එක්කෙනයි. මෙතන හතරක් පෙන්නනවා. ඒ නාම ධර්ම හතරක්. එහෙනම් ඒකට මම කියන්න බෑ. එතන රූපස්කන්ධේ එකකට බෙදලා පෙන්නනවා. ඒ කියන්නේ නාමය මම කියලා මුලා වෙච්ච සත්‍යයට, පුච්චලයට ඒකෙන් මිදෙන්න. නාමය මම. සිතා. ତොර විඥාණය මම. සංස්කාර මම. සංඥාව මම. වේදනාව මම කියලා ඒ ධර්මතා තුළ මුලා වෙච්ච සත්‍යයට එකෙන් මිදෙන්න දේශනා කරපු ධර්මය තමයි ස්කන්ධ දේශනාව. නාමය හතරට බෙදලා පෙන්නනවා. රූපස්කන්ධේ එකකට බෙදනවා. රූපස්කන්ධය මම කිව්වා. ඒ කියන්නේ ශරීරය මම. එහෙම අරගෙන තියෙනවා. වැරදි සිතුවිල්ලක්. රූපස්කන්ධේව ශරීරය මම කියලා. ඒක වැරදි. ඒකෙන් මිදෙන්න දේශනා කරපු දේශනාව තමයි ආයතන දේශනාව. එතනදි හයකට බෙදනවා. හයෙන් එකක් විතරයි නාමයට දාන්නේ. පහක්ම රූපයට දානවා. හැබැයි මේ ශරීරයමයි. එතකොට ස්කන්ධ දේශනාවේදී නාමය හතරට බෙදනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපයකට බෙදනවා එකයි. පහෙන් එකක් විතරයි රූපය, හතරක්ම නාමයට බෙදලා පෙන්නනවා. ආයතන දේශනාවේදී රූපය පහකට බෙදනවා. ඇස රූප. එකයිති සතර මහා ධාතුන්ට. කන රූප. හෙවස් සතර මහා ධාතුන්. නාසය රූප හෙවස් සතර මහා ධාතුන්. දිව රූප හෙවස් සතර මහා ධාතුන්. ශරීරය රූප හෙවස් සතර මහා ධාතුන්. එකක් ගත්තා නාමයට. මොකද්ද? මන ආයතනය. ඒතර චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන. පහම දැම්ම රූපස්කන්ධයට. රූපයට දැම්ම. එකක් පෙන්වුවා නාමයට. එහෙනම් රූපස්කන්ධය මම කියනවද? නෑ. පහකට පෙන්නවා. කොටස් පහක් තියෙනවා. ඒකට මම කියන්න බෑ. මම කියන්නේ කිව්වොත් එකයි. එහෙනම් ඒක පහට බෙදනවා. නාමය එකකට බෙදනවා. පෙන්නනවා.
ඔය සිතත් කයත් සහ ශරීරය හෙවත් ඒ ශරීරයත් එක්ක සිතත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ශරීරය දෙකම එකට එකතු කළා මම කිව්වා. එහෙමනේ මම කියන්නේ. එතකොට නාම රූප දෙකම එකට එකතු කළා මම කියලා හිතාගෙන ඉන්න වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 18කට බෙදලා පෙන්නනවා. දැන් දෙක අරක නාමය මම කියලා වැරදි සිතුවිල්ලෙන් නිදහස් වෙන්න නාමය හතරට බෙදලා පෙන්නනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තුල රූපස්කන්ධයකට බෙදනවා. දැන් ශරීරය මම කියලා වැරදි අදහස වැරදි සිතුවිල්ල තියෙන පුච්චරට ඒකෙන් මිදෙන්න රූපය පහට බෙදනවා. නාම එකකට ගන්නවා. දෙකම එකට එකතු කළා මම කිව්වේ. වාඩි වෙලා ඉන්නේ මම. සම්මුති. ඒ දෙකම එකට එකතු කළා මම කියන ඒ වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න දේශනා කළේ ධාතු දේශනාව. 18කට බෙදනවා. බලන්න මේ ධාතු දේශනාවත් තිස්සේ ශ්‍රේෂ්ඨ දේශනාවක්. මේ තුල තමයි මේ මමත්වයේ සම්පූර්ණයෙන් ගිලිහෙන්නේ. මේ මමත්වයේ සම්පූර්ණයෙන් මිදෙන්න පුළුවන් මේ ධාතු පිළිබඳව මේ ධාතු 18 පිළිබඳව පරීක්ෂණය තුලින්. බුද්ධියෙන් මේ පරීක්ෂණය කරන්න. චක්කු ධාතු, ඇස, රූප ධාතු, ගෝචර වෙන්නේ රූප. දෙක නිසා හැදෙනවා සිතක්. ඒ සිත හදන්න නම් චක්කු ධාතු හා රූප ධාතු එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඇස බාහිර රූප. ඒ දෙක සම්බන්ධ නොවුනොත් කවදාවත් චක්කු විඥාන ධාතු හදන්න බැහැ. මම දැක්ක කියන එක වැරදි. මම දැක්ක කියලා කියනවා අපි. ඒක සම්මුති වචනයක්. ඒක ප්‍රඥප්ති වචනයක්. යථාර්ථය නම් ඇස බාහිර රූප දෙක නිසා හැදෙනව සිතක්. එතකොට කරුණු තුනක් තියෙනවා. ඇසට මම කියනවද? බාහිර රූපයට මම කියනවද? ඒ දෙක නිසා නම් හැදෙන්නේ සිතක්. ඒකට මම කියනවද? වැරදි නේද එහෙම කිව්වොත්? වැරදි එහෙම හිතුවත් වැරදි. බුද්ධියෙන් මේ දර්ශනය දකින්නේ. බුද්ධියෙන් දකින දර්ශනයට බෞද්ධ දර්ශනය කියනවා. දකින්න පුළුවන් බුද්ධියෙන්. එහෙනම් සෝත ධාතු කන. ශබ්ද ධාතු ගෝචර වෙන්නේ ශබ්දයයි කනට. ඒ දෙක නිසා හැදෙන සිතක්. ශබ්දයක් කනේ ස්පර්ශ නොවන සිතක් හදන්න බැහැ. ස්පර්ශ වුණ සිතක් හැදෙනවා. ස්පර්ශ නොවන සිතක් හදන්න බැහැ. එහෙනම් ඒ දෙක නිසා හැදෙන සිතක්. ඒ දෙකේම නැති දෙයක් ඒ සිත. කලින් කනේ තිබෙත් නැහැ ඒ සිත. බාහිර ශබ්දයේ තිබෙන්නේ නැහැ ඒ සිත. හැබැයි ශබ්දය කනේ ගැටෙනවත් එක්කම හැදුන සිතක්. එහෙනම් කනට මම කියනවද? බාහිර ශබ්දයට මම කියනවද? ඒ දෙක නිසා උපන් දෙයට මම කියනවාද? මොකිටද මම කියන්නේ? කන කියන්නේ සතර මහ භූතයෝ. බාහිර ශබ්දය කියන්නේ සතර මහ භූතයෝ. ඒ භූත ධර්ම දෙකක් එකතු වෙලා හැදිච්ච ධර්මය මමද? හොඳට කල්පනා කරලා බලන්න. මම කියන දික්තිය මිදෙන්න පුළුවන්. ඉස්සල මිදෙන්න ඕනේ මේකෙන්. ඒ නිසා තමයි මේ දික්ටි විසුද්ධියේදී අපි නාම රූප වශයෙන් බෙදා ගන්න ඕනේ. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප දෙකක්ම තියෙන බව පිරිසිදුව දැනගන්නා වුණොන සත්‍යයක් නෑ, පුච්චලයක් නෑ, ජීවයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, මගේ කියලා ගන්න දෙයක් නෑ. නාම රූප දෙකක් තියෙන්නේ. දැන් තේරෙනවද කියන එක? පැහැදිලිද කියන එක? ගාන ධාතු නාසය. ගෝචර වෙන්නේ ගඳ සුවඳ, ගන්ධ ධාතු. ඒ දෙක නිසා හැදෙන සිතක් ගාන විඥාන ධාතු. ඒ බාහිර ගන්ධය නාසයත් එක්ක ගැටුනේ නැත්තම් කවදාවත් ඒ සිත හදන්න බෑ. එහෙනම් ඒ ගාන විඥාන ධාතුව නාම ධර්මයක්. නාසයයි බාහිර ගන්ධයයි රූප ධාතු. තේරෙනවද කිනේක? එතන කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ කොයි කොටසටද මම කියන්නේ? නාසයට මම කියනවා. ශක්තින් හතරක්. ගඳ සුවඳට මම කියනවද? බෑ, ශක්තින් හතරක්. ඒ ශක්තින් හතරේව දෙකක් එකට ගැටුණාම හැදිච්ච දේට මම කියනවද? වැරදි නේද එහෙම හිතුවොත්? එහෙනම් එතන තියෙන කොටස් තුනක්. ඒ කොටස් තුන තුන් පැත්තකින් තියලා බලන්න මම ඉන්නවද කියලා. අර කනත්
සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු කියන කරුණු තුනක් තුන් පැත්තකින් තියලා බලන්න මම ඉන්නවද කියලා. ඇස රූප හා චක්කු විඥාන ධාතු ඒ දෙක නිසා හැදිච්ච සිතත් තුන් පැත්තකින් තියලා බලන්න මම ඉන්නවද කියලා. ඉන්නවද කොහෙවත්? කොහෙවත් නැහැ. ජීවා ධාතු දිව, රස ධාතු දිවට ගෝචර වෙන රසය. ඒ දෙක නිසා හට ගන්නවා සිතක්. ඒකට කියනවා රස දැනගැනීමි සිත. ජීවා විඥාන ධාතු ඒක වෙන එකක්. දිවත් වෙන එකක්, බාහිර රසයත් වෙන එකක්. එතකොට දිවට මම කියනවද? බාහිර රසයට මම කියනවද? ඒ දෙක නිසා උපදිච්ච සිතට මම කියනවද? ඒ කරුණු තුනෙන් එකකටවත් මම කියන්න බෑ. කිව්වත් වැරදි. හිතුවත් වැරදි. කාය ධාතු, ශරීරය. සතර මහා ධාතු. ගෝචර වෙන සීත උෂ්ණ දෙක. පොට්ටබ්බ ධාතු. ඒ දෙක නිසා උපදින සිතක්. කාය විඥාන ධාතු. සීත හෝ උෂ්ණයක් ශරීරයට දැනුනේ නැත්නම් ඒ සිත හැදෙන්නේ නැහැ. කාය විඥාන ධාතු. ඒතර ශරීරය කියන්නේ මමද? නැහැ. ඇයි? මේකේ තියෙන සතර මහා භූතයන්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. සුද්දාෂ්ටක කලාපයක් තියෙනවා. ඒ ශක්තියන් හතරේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතා හතරෙම තියෙන වර්ණයක්, ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, ඕජා කියන්නේ පැතිරීමක් තියෙනවා. එහෙනම් කයට මම කියන්න බෑ. බාහිර පහසට මම කියන්නත් බෑ. ඒ දෙක නිසා හැදෙන සිතට මම කියනවාද? ඒකට මම කියන්නත් බෑ. මනස, බාහිර අරමුණ. මනස කියන්නේ මොකක්ද? විඥානය, මානසිකාරය, සිත. අරමුණු දැනගැනීමේ ස්වභාවයට විඥානය කියනවා. අරමුණක් පිළිබඳව නිවැරදිව දැනගන්න ස්වභාවයක් තියනවාද? නිවැරදිවම නෙමෙයි, නිවැරදිවම දැනගන්නේ ප්‍රඥාවෙන්. ඒ අරමුණ පිළිබඳව යම් ආකාරයක දැනගැනීමක් තියෙනවද? ඒකට කියන විඥාන. විඥාන තියෙන්නේ ලෝකේ හතයි. විඥාන හතයි තියෙන්නේ ලෝකේ. ඊට වෙඩියෙන් නැහැ ලෝකේ. දැන් මම කිව්වා ඇසයි රූපයයි නිසා එක විඥානයක් හටගන්නවා. කනයි ශබ්දයයි නිසා තව විඥානයක් හටගන්නවා. නාසයයි ගන්ධයයි නිසා තව විඥානයක් හටගන්නවා. දිවයි රසයයි නිසා තවත් විඥානයක් හට ගන්නවා. කයයි පහසයි නිසා තවත් විඥානයක් හට ගන්නවා. මනසයි අරමුණුයි නිසා තවත් විඥානයක් හට ගන්නවා. විඥාන හයක් තියෙනවා ප්‍රවෘත්තියේදී, පැවැත්මේදී. මේ අපි එදිනෙදා ගත කරන ජීවිතය තුළ ওই හයම තියෙනවානේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. තව එක විඥානයක් තියෙනවා. ඒ විඥානය තමයි භව දෙකක් සම්බන්ධ කරන්නේ. අතීත භවය හා වර්තමාන භවය. වර්තමාන භවය හා අනාගත භවය. ඒක ධර්මං මුලින් සඳහන් කරා පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යා කියලා. පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං. එතනත් විඥානයක් තියෙනවා. ඒ මොකද්ද? භව දෙක සම්බන්ධ කරන විඥානය. අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කළා අපි ඒ විඥානේ. වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කරනවා අයිත් විඥානේ. එහෙනම් මේක මෙතනින් නැති කරන්න පුළුවන්. කොහොමද? අවිද්‍යා යත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව යම් කිසි කෙනෙකුට නැද්ද? එයා සංස්කාර හදන්නේ නැහැ. සංස්කාර කිව්වේ කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. කුසල චේතනා, අකුසල චේතනා. කුසල කර්ම, අකුසල කර්ම හදන්නේ. කර්මශය. ඒතර කර්මශය කළානම් සංස්කාර හේතු වෙලා ඵලයක් උපදවන්න බෑ. සංස්කාරයන් හේතු වෙලා උපදන ඵලය තමයි ප්‍රතිසන්දි විඥානය. එහෙනම් ප්‍රතිසන්දි විඥානය අවසන් නම්
පුනර්භවයක් නැහැ. සංකාරපච්චය විඥානං කියන තැනට අපේ සිත් මනසපත් කරගත්තොත් නැවත පුනර්භවයක් තියෙනවා. බෞද්ධ දර්ශනය තුල උගන්වන්නේ පුනර්භවයක්, පුනරුත්පත්ති කතාවක් බෞද්ධ දර්ශනය තුල නැහැ. එහෙනම් ඒ පුනර්භවය අවසන් සංස්කාර අවසන් නම්, සංස්කාර අවසන් අවිද්‍යාව අවසන් නම්. දැන් මම මුලින් සඳහන් කළා විද්‍යාව අවසන් කරන ආකාරය. එහෙනම් මනස පවතින්නේ එතකොට කොහෙද? මනස කියලා දෙයක්වත් මේක නෙවෙයි. හේතුන්ගෙන් හටගන්නේ. සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් දැන් බලන්න ওই කරුණු 18 වෙන්වෙන් කරලා තියලා කොතනද මම කියලා ඉන්නේ? මම කොහෙද ඉන්නේ? මම කොතනක හරි ඉන්නවද? කොතනකවත් මම නෑ. අන්න මමත්වයෙන් මිදෙනවා. එතකොට අපිට මොකද්ද හම්බුනේ? මේ එතකොට නාම රූප දෙක, සිත හා සිතුවිලි හා ශරීරය දෙක එකට එකතු කරලා මම කියලා දාගත්ත පුච්චලයට ඒ වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න තමයි ඔය ධාතු දේශනාව සිද්ධ කළේ. පැහැදිලිද මං කියනේවා? එතකොට ස්කන්ධ දේශනාව කළා නාමය මම කියලා අල්ලගත්ත පුච්චලයට. එතකොට ඒක අල්ලන්න බෑ. නාමය හතරකට බෙදනවා. මම කිව්වොත් එක්කෙනයි. එතකොට එතන හතරට බෙදලා රූපය එකකට ගන්නවා. ආයතන දේශනාවේදී ඒ කියන්නේ රූපස්කන්ධය මම, ශරීරය මම කියලා ගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න ආයතන දේශනාව කළා. ඒ ආයතන පහට බෙදුවා. ඇස කන නාසය දිව ශරීරය කියන පහට බෙදලා පෙන්නනවා. ඒකට මම කියන්න දෙපැ පහක් තියෙනවා. පහකට මම කියන්න බෑ. එකකට කියන්න පුළුවන්. එක්කෙනෙකුට කියන්න පුළුවන් මම කියලා. ආයි ඒ සිතයි කය නාම රූප දෙකම එකට එකතු කළා. මම කියලා දාගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න දේශනා කළා. ධාතු දේශනාව. ස්කන්ධ ධාතු ආයතන කියන මේ කරුණු විභාග කරන්න මොණි මමත්වෙන් මිදෙට. නැත්තම් කවදාවත් මමත්වෙන් මිදෙන්නේ සම්මුති වශයෙන් මම තුලම හිර වෙලා ඉන්නවා. මෙච්චර කාලයක් අපි මේ සංසාරේ ওই ස්වභාවය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා මම කියන ස්වභාවයෙන් මේ ස්කන්ධ පංචක අපි අල්ලගත්තා. අල්ලගත්තේ තණ්හාවෙන්. තණ්හාවෙන් අල්ලගත්තද පැවැත්මක් තියෙනවා. එහෙනම් යම්කිසි කෙනෙක් මෙන්න මේ ආකාරයට මේ කොටස් ටික වෙන් කරලා බැලුවොත් මමත්වයෙන් මිදෙනවද නැද්ද? මමත්වයෙන් මිදෙනවා. එහෙනම් මමත්වයෙන් මිදුණට පස්සේ අපට ගන්න යම් දෙයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? නාම රූප දෙකක් තියෙනවා. ඒ නාම රූප දෙකෙන් එතකොට රූපස්කන්ධයට අයිති කොටස් මම ටිකක් පසුගිය දේශනාවල විස්තර කළා. පඨවි ආපෝ තේජෝ වායු කියන මහ භූත හතරයි. ඒ හතරෙන් නිර්මාණය වෙච්ච චක්කු ප්‍රසාද රූප ඇස, සෝත ප්‍රසාද රූප කන, ගාණ ප්‍රසාද රූප නාසය, ජීව ප්‍රසාද රූප දිව, කාය ප්‍රසාද රූප ශරීරය පහයි. ගෝචර රූප හතරක් තියෙනවා. ඇසට ගෝචර වෙන්නේ බාහිර රූප. අපි මේ රූප කියලා සම්මුතියක් දාගත්තට මේ තුල තියෙන සම්පූර්ණ සතර මහා ධාතු. මෙන්න මේ සතර මහා ධාතු කියන ස්වභාවය සිතට හරියටම අනුගත වෙන්න ඕනි. සිතේ හොඳට සනිටුහන් වෙන්න ඕනි. සිතේ හොඳට තැන්පත් වෙන්න ඕනි. එතකොට අපිට ඇස් දෙක ඇරලා බලපුවාම විශ්වය තුල පේනව නම් ওই ශක්තියින් හතර ඒ දකින්නේ පරමාර්ථයයි. සම්මුතිය තුල සිත පැවැත්වුවොත්, ප්‍රඥාප්තිය තුල සිත පැවැත්වුවොත් අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරෙහි සිත පැවැත්වුවොත් විද්‍යා. තේරෙනවද කියන එක? නමුත් අපි අනාදිමත් කාලයක්, අති දීර්ඝ කාලයක් අපි ආවේ අවිද්‍යාවත් එක්ක බැඳිච්ච මනසක් එක්ක. ඒ අවිද්‍යාවත් එක්ක බැඳිච්ච මනසේ රැඳිලා තියෙන්නේ සම්මුතිය හා ප්‍රඥාප්තියයි. මම මගේ කියන එකයි. එහෙනම් ඒ ස්වභාවයෙන් අපි මිදෙන්නට ඕනේ. එහෙනම් ඇස් දෙක ඇරලා බලපුවාම ලෝකයේ දිහා යමෙකුට බලන්න පුළුවන් නම් මේ ශක්තියින් හතර මනසට දැర్శණය වෙනවා නම් ඒකට කියන බෞද්ධ දර්ශනය. කනට ඇහෙන ශබ්දය Tamanට මනසින් දකින්න පුළුවන් නම්
සතර මහා ධාතු හෙවත් ශක්තින් හතරක් හැටියට ඒ දකින්න බෞද්ධ දර්ශනේ. ඒ ධිට්ඨිය විසුද්ධි. ධිට්ඨි කියන්නේ දකිනවා, විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව දකිනවා. නාසයට දැනෙන ගන්ධය තමන්ට මනසින් දැක ගන්න පුළුවන් නම් ශක්තින් හතර කියලා පටවියාපොච්චි චෝවායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන ওই සුද්දාස්ඨක කලාපයයි කියලා මනසට හරියටම අනුගත නම්, මනසට හරියටම තැන්පත් නම්, මනස නිවැරදිව පිළිගන්නව නම් ඒ පරමාර්ථයයි. ඒ බෞද්ධ දර්ශනයයි. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මයි. කයට දැනෙන පහස සීත උෂ්ණ දෙක. ඒක යමෙකුට මනසට නිවැරදිව දැర్శණය වෙනවා නම් පටවියාපොත්ති චෝවායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන මේ අටයි මේකේ තියෙන්නේ කියලා මනසින් හරියට දැක ගන්න පුළුවන් නම්, මනසට හරියට අනුගත නම්, මනස හොඳට තැන්පත් නම් ඒ දකින්නේ බෞද්ධ දර්ශනයයි. ඒ දර්ශනයට කියනවා විදර්ශනා කියලා. දර්ශනේ කියන්නේ දකිනවා, විදර්ශනා කියන්නේ විශේෂයෙන් දකිනවා. නිවැරදිවම දකිනවා, පැහැදිලිව දකිනවා, පිරිසිදුවම දකිනවා. ඒ දර්ශනය වෙනස් කරන්න බෑ. මේ සම්මුති හෙවත් ප්‍රඥප්ති දර්ශන වෙනස් වෙනවා. අද දකින හැකෙනාගේ හෙට ස්වභාවය වෙනස් වෙලා. හැබැයි මේ පරමාර්ථ ධර්මයන් වෙනස් වෙන්නේ නෑ. ශක්තියින් හතර ලෝකෙ වෙනස් වෙන්නේ. ඒ යථාර්ථයයි. ඒ සත්‍ය අවබෝධයට ලස්සන වචනයක් කියනවා. යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දකිනවා මනසින්. යථාභූත යථා සත්‍ය භූත කිව්වේ ඔය සුද්දාස්ත්‍රික කලාපේට. යථාභූත ඥාන කිව්වේ නුවණට. දර්ශනය කියන්නේ දකිනවා. භූතයන්ගේ ඇති සැටි නුවණින් දකිනවා. යථාභූත ඥාන දර්ශනය. ඒ බෞද්ධ දර්ශනයයි. එහෙනම් එතකොට බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ, බාහිර රස, බාහිර පහස. රස කියන්නේ ශක්තියින් හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝචා. යමෙකුට ඒ ආහාර පිඟානේ හෝ තමන් ගන්න ආහාරය ඒ ආකාරයෙන්ට දකින්න පුළුවන් නම් සතර මහා ධාතු හැටියට පැහැදිලි. ඒ තමයි පරමාර්ථ දර්ශනය. හැබැයි අපි ඒකට තාම පුරුදු වෙලා නැහැ මනස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනස ඒකට හුරු කරන්න. ඒකයි මං කිව්වේ දෙපැත්ත මාරු කරන්න වෙනවා. අවිද්‍යාව තුළ ඉඳලා එන්න වෙන්නේ විද්‍යාවට. විද්‍යාවට ආපු නැති නිසා අපි තාම අවිද්‍යාවේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපි හැමදාම අවිද්‍යාවේ ඉන්නවද? එහෙම නැත්නම් මේ අවිද්‍යාවෙන් මිදෙනවද? ලෝකේ අවිද්‍යාවෙන් මිදෙන්න දේශනා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ. ලෝතර බුදුරජාණන් වහන්සේ තමයි අවිද්‍යාවෙන් මිදෙන්න. අනිත් සියලුම මත, අනිත් සියලුම වාද, අනිත් සියලුම ඇදහිම්, අනිත් සියලුම පිළිගැනීම් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. සිංහනාදයක් මහා සියනාද සූත්‍රයේ තියෙනවා. මහණෙනි බය නැතුව සිංහනාද කරව. නොබලා. එහෙමද? පළවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේත් මේ ශාසනේ. හතරවෙනි ශ්‍රමණයා ඉන්නේත් මේ ශාසනේ. කවුද? සෝවාන් ඵල, සක්‍රදාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල. ওই හතර දෙනා ඉන්නේ කොයි ශාසනේද? සම්බුද්ධ ශාසනේ විතරයි. වෙන කිසිම ආගමක දර්ශනයක, මතයක, වෘතයක, පිළිගැනීමක, ඇදහිීමක ওই හතර දෙනා දකින්නේ නැහැ. ඒ නිසා නොබල බය නැතුව සිංහනාද කරව. අනිත් පරවාද හිස්, අනිත් වාද, දික්ටි, මත ඔය සියල්ල වැරදි. බය නැතුව සිංහනාද කරව කිව්වා. හැබැයි බය නැතුව අපි සිංහනාද කරන්න නම් අපි අවබෝධය ලබාගෙන ඉන්න ඕනේ. නැතුව සිංහනාද කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම උගන්නලා ඉවරලා තමයි කිව්වේ බය නැතුව සිංහනාද කරන්න. ඇයි? සත්‍යයි පෙන්වන්නේ. සත්‍ය තුල යාලට නිහඬ වෙන්න වෙනවා. අපිට තාම හරියටම බෑ සිංහනාද කරන්න. ඇයි? රහත් වෙලා නැහැ තාම. ඒ නිසා එහෙනම් ඒ නිර්වාණය අවබෝධ කරගන්න තුරු අපි මේ ගමන උත්සාහ කරන්න වෙනවා. එහෙනම් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන්
සතර මහා ධාතුන්ටයි තියෙවා. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ මහා භූත හතර නිසා සකස් වෙච්ච ඒවා. තව තියෙනවා භාව රූප දෙකක්. ස්ත්‍රී භාව පුරුෂ භාව. ස්ත්‍රියක් වශයෙන් හඳුන ගන්න තියෙන ඒ භාව ස්ත්‍රී භාව රූප. පුරුෂයෙක් පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන පුරුෂ භාව රූප. හැබැයි සතර මහා භූතය. ස්ත්‍රී පුරුෂ සත්ත්ව පුච්චල වශයෙන් වෙන්කලේ සම්මුතියෙන්. පරමාර්ථයෙන් වෙන් කරන්න බැහැ. පරමාර්ථය තුල තියෙන ස්ත්‍රී භව රූපත් පුරුෂ භව රූපත් සුද්දාෂ්ටක කලපයයි. එහෙනම් ආයේ තියෙනවා ආහාර රූපය. ඒකේ තියෙන සතර මහා ධාතුවේ වස්සුද්දාෂ්ටක කලපයයි. ආයේ තියෙන හෘදේ වස්තු රූප කියලා එකක්. හෘදේ වස්තු කියලා එකක් තියෙනවා අපේ ශරීරයේ අභ්‍යන්තරයේ. ඒ තියෙන සතර මහා ධාතුවේ වස්සුද්දාෂ්ටක කලපයයි. හැබැයි අපි දකින්නේ හෘදේ වස්තුවක් හැටියට. වැරදි. හැබැයි සම්මුතියින්ද? ඇයි? සම්මුතියෙන් බැහැරව අපට සමාජයේ ජීවත් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට කතා කළේ සාරිපුත්ත මෙහෙන්ට කියලා. සතර මහා ධාතු මෙහෙන්ට කියලා කතා කළේ නැහැ. ඒ කතා කළා නම් එතන අවුලක් වෙනවා. තේරෙනවද? හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ශාරීරිය තුල මොනවද තියෙන්නේ කියලා. සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපයයි තියෙන්නේ කියලා තථාගතයන් වහන්සේගේ මනසේ නිවැරදිව රැඳිලා තියෙනවා. නමුත් සම්මුතිය ජීවත් වෙන්න ඕනේ. සාරිපුත්ත මෙහෙන්න කියලා කතා කළේ. අපිත් ගෙදර කතා කරනවා මහත්තයාට මෙහෙන්න කියලා. නෝනට කතා කරනවා නෝනට මෙහෙන්න කියලා. ධර්මය වැරදි ආකාරයකට අවබෝධ කළොත් මහත්තයාට කතා කරයි සතර මහා ධාතු මෙහෙන්න කියලා. අවුලක් වෙන්නේ. එහෙම ගන්න බෑ. නෝනට සතර මහා ධාතු එහෙම නැත්නම් නාම රූප දෙක මෙහෙන්න කියලා කතා කළොත් අවුලක් වෙන්නේ. සම්මුතිය ජීවත් වෙන්න ඕනේ. හැබැයි මානසිකාරය මානසි අනුගත වෙන්න ඕනේ, රැඳෙන්න ඕනේ, තැන්පත් වෙන්න ඕනේ, ස්ථාවර වෙන්න ඕනේ නාම රූප දෙකක් තියෙන්නේ. සුද්දාෂ්ටක කලාපයක් තියෙන්නේ. එහෙනම් පරිච්ඡේද රූපේ කියලා තියෙන අවකාශය. මේ අවකාශය පරිච්ඡේද රූපයයි. අවකාශයේ තියෙන සතර මහා ධාතුන් මුළු විශ්වයම තියෙන්නේ සතර මහා ධාතු හෙවත් සුද්දාෂ්ටක කලාපය හසිතහසිතුවිලි. වෙන කිසි දෙයක් මේ ලෝකේ පණවන්න බෑ, පෙන්වන්න බෑ, ඉදිරිපත් කරන්න බෑ ඔය දෙකෙන් බැහැරව. එහෙනම් අපි මේ ධර්මයේ 84,000ක් ධර්මස්කන්ධය අපි හොයන්නත් ඕනේ ඔය දෙක තුල. ගොඩක් කරුණුනේ. ඔය දෙක තුලයි අපිට හොයන්න සිද්ධ වෙන්නේ. හොයන්නත් ඕනේ අවබෝධ වෙන්නෙත් ඔය දෙක තුලමයි. තේරෙනවද? ඉතින් ධර්මදේශනව අවසන් කරන කාලය ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද කියනවා? ආයේ තියෙනතොට පරිච්ඡේද රූපය තව එකක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් තමයි මේ ශරීරයේ සියලුම පාලනයන් ගෙනියන්නේ. ජීවිතය ඒ කියන්නේ පැවැත්ම. අපේ ශරීරයේ පැවැත්මක් තියෙනවානේ. නාම රූප දෙකේ පැවැත්ම. සිත හා සිතුවිලි හා මේ ශරීරයේ පැවැත්මක් තියෙනවා අපි. මේ පැවැත්ම අරගෙන යන්නේ රූපයන්ගේ පැවැත්ම අරගෙන යන්නේ රූප ජීවිත ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. රූප කිව්වේ සතර මහා ධාතු. එතකොට නායකත්වය aran තියෙන්නේ ඒ සතර මහා ධාතු. ඒ කොහොමද එයා ගත්තේ මේක පාලනය කරන්න? එයාට බලය දුන්නේ කර්මය. කර්ම ශක්තියෙන් බලය දුන්නේ. මරණය සිද්ධ වෙන්නේ ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණයයි. අපි කතා කරනවා මරණයක් ගැන. නමුත් මරණය ගැන හරියටම අපි දන්නේ ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිතය කියන්නේ ප්‍රවෘත්ති. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක. ඒ අධිපති නායකයාට නැවත හදන්න බෑ. ඒ කියන්නේ හටගන්න එක ඡේදනය කපනවා. උපච්ඡේදක මරණය අවසන්. එයායි ওই මරණයක අවසන් කරන්නේ. තේරෙනවා? ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. මේ ශරීරයේ ප්‍රවෘත්ති. සිත මරන්න බෑ. සිත මරන්න පුළුවන්ද? බෑ. හැබැයි ශනේක්ෂණයක් පාසා ඉපද මැරෙනවා. ඒක වෙන එක. සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කරන්න ඕනේ මරණය සිද්ධ වෙන්න. එක්ක පඨවි ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එක්ක ආපෝ ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එක්ක තේජෝ ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එක්ක වායෝ ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එහෙම නැතුව මේ ශරීරයට පුළුවන් ද සිතෙන් බැහැර වෙන්න? කවදාවත් බෑ. සිත මේකේ läගලා ඉන්නේ මේ හතර සමව පවතින තාක්කල් විතරයි. මේ හතරෙන් එකක් වෙනස් වුණොත් සිත බැහැර වෙනවා.
එහෙනම් එතකොට ශරීරේ පවත්වන්නේ කවුද? ජීවිත ඉන්ද්‍රිය. එයා තමයි අධිපතිය. එයා තමයි නායක. හැබැයි හිතනවා මම තමයි මේක පාලනය කරන්නේ. Tamanට පාලනය කරන්න පුළුවන්ද? බැහැ. ඒතකොට ජීවිත ඉන්ද්‍රියට බලය දුන්නේ කර්මය. ඒ නිසා තමයි ඔය කර්මයට අනුව සකස් වෙනවා කියන්නේ. ඒතකොට කර්මයට අනුව සකස් කරන්නේ පුජ්‍යලයක් සත්‍යයෙන් නෙමෙයි. සතර මහා ධාතු. පඨවියාපෝ තීචෝ ආයු වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටක කලාපයයි සකස් කරන්නේ පිළියෙල කරන්නේ. හැබැයි අපි කියන දරුවෙක් ඉපදුනා කියලා. දරුවෙක් පිළිසිඳ අරගෙන කියලා. දරුවෙක්ද පිළිසිඳ ගන්න? නෑ. එහෙනම් තේරුම් ගන්න අදින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඒකව ධර්ම දේශනාවේදී අනිත් ටික අහන්න. සෑමදාම අහන්න බ්‍රාස්පතින්ද උදේ 8යි ආයි බෞද්ධ ගුවන් උදලි රාත්‍රී 10ට යනවා. ආයි බෞද්ධ රූපහායනි රාත්‍රී 12ට යනවා. අහන්න දිගටම අහන්න තේරුම් ගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. මොකද මිනිස්සයා කියන්නේ උස්සු මනසක්. උසස් මනසක් තියෙන කෙනාට මිනිස්සයා කියනවා. මිනිස්සයර තමයි ධර්මයේ දේශනා කළේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සයන්ට දේශනා කරපු ධර්මය දේශනා කළේ ඒ බුද්ධි අනුව. ඒක නිසා තේරුම් ගන්න. එහෙමනම් ධර්ම දේශනාව අවසන් කරනවා. දායකත්වය එස්මි මනම්පේරි මෞතිමිය අරේෂා මනම්පේරි තියනිය ඇතුළු පවුලේ ඥාති මිත්‍ර හිත මිත්‍රාදීන් 2014 වර්ෂයේ පෙබරවාරි මාස 8 වෙනි දින අභව ප්‍රාප්ත වූ ආදරණීය ස්වාමියා පියතුමා වන වොලි මනම්පේරි මහතාට නිවන් අවබෝධය පිණිස ධර්ම දාණයෙන් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම පින්කමට සහභාගී වූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ටත් ඉක්මන් භවයකදී නිවන් අවබෝධය සඳහා වීරිය හා ප්‍රඥාව උදා කර ගැනීමට මෙම පින්කම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට නිරෝගී සුව අත් වේවා, චිර ජීවනය සැලසේවා, උතුම් නිර්වාණ අවබෝධයට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් කැමති සියලු සම්යක් දිට්ඨික දෙවියන්ටද මේ පින් ආಿತಿ වේවා. ලෝකවාසී සියලු සත්‍යයන්ට සිත සැලසීමට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ අරමුණු ටික ඉදිරියෙන් තියාගෙන තමයි මේ උතුම් පින්කමට සහ සම්බන්ධ වුණේ දායකත්වයේ දැරුවේ. එමනම් මේ රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ 2014 වර්ෂයේ පෙබරවාරි මාස 8 වෙනි දින අභව ප්‍රාප්ත වූ ආදරණීය ස්වාමියා පියතුමා වන වොලී මනම්පේරි මහත්මයා ඇතුළු ඒ පාර්ශවවල පරලෝසපත් යම් කෙනෙක් ඇද්ද පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන්නේ සෑම කෙනෙක්ම සුවපත් වේවා. වහ වහ ඒ සියලු දෙනා උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාතාවන් කියන්න. ඒ වගේම පින්කමට සහ සහභාගී වූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ටත් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය සඳහා වීරිය හා ප්‍රඥාව ලැබේවා. මේ පින්කම ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන් දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට නිරෝගී සුවය සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනය දීර්ඝායු සම්පස්සල සේවා ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔය සියලු දෙනාටම ලෝකවාසී සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සියලු දෙනාටම ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනකටම තෙරුවන් සරණයි.